අපිට මේ වෙනකොට පුළුවන්කම ලැබිලා තිබෙනවා ගරු ජනාධිපතිතුමා අපේක්ෂා කළ පරිදිම කොළඹ නගරය ඇතුළුව දිවයින පුරා අඩු ආදායම්ලාභී මහල් නිවාස හිමියන් වෙත ඔප්පු ප්‍රදානය කිරීම ආරම්භ කරන්න. අපි මේ ප්‍රථම වැඩසටහන මීට දින කිහිපයකට පෙර ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරී කොළඹ මහල් නිවාසවල ජීවත්වන පුරවැසියන් 130 දෙනෙකු සඳහා රන්දොර උරුමය නිවාස ඔප්පු ලබා දීමේ වැඩසටහන ආරම්භ කරා. ඒ වැඩසටහන ආරම්භ කරලා මෙහි ප්‍රධාන වැඩසටහන හැටියට 2024 ජූලි මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ අනිද්දා, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ රන්දොර උරුමය නිවාස ඔප්පු ලබා දීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත්වීමෙන් සිද්ධ කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී නිවාස හිමියන් වෙත සකස් කරන ලද සින්නක්කර නිවාස ඔප්පු 2000කට ආසන්න ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනවා. ඔප්පු 34,000ක් පමණ අපිට පිටපළාත්වල දෙන්න තියෙනවා, විශේෂයෙන්ම ගම්මුදා වැඩපිළිවෙළ යටතේ. එදා මෙදාතුර කාලයේ ඉදිවෙච්ච ගෙවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව ඔප්පු 34,000ක් පමණ අපිට දෙන්න තියෙනවා. ඒවා නිසි පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පැවරිලා තිබුණ නැහැ. ඒවා දැන් පැවරෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල පටන් ගත්තට පස්සේ ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපිව ජනාධිපති කාර්යාලයට කැඳවලා විශේෂ කොමිටියක් පත් කරා, මේ ආයතන ප්‍රධානීන් ඔක්කොම ඇතුළත් කරලා මේ වැඩපිළිවෙල සහ අදාළ ඔප්පු නිකුත් කිරීම සඳහා, ඒක වේගවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා ඒ කොමිටිය මගින් අද දැනුම් දීලා තියෙනවා. මේ හැම ෆ්ලැට් එකකම ඉන්න කට්ටියට බල්ක් සප්ලයි එක දීලා වතුර, ජල, විදුලිය අපි තමයි පේ කරලා තියෙන්නේ. යාලා මාසිකව අපිට ගෙවනවා. ඒ තියෙන ඒ බැලන්ස් පේමන්ට් එක, ඒ කියන්නේ ඩිව් එකක් නැතුව 2023 12/31 වෙනකොට මේ හැම නිවේසමියෙක්ම සහ අපිට ලබා දීලා තියෙනවා. ඒක ඇත්තම ගත්තොත් කන්ඩිෂන්ස් දෙකක් තියෙන්නේ. එකක් 350,000ක උපරිමයේ යටත්ව, දෙවෙනි එක තමයි කිසිම හිඟ මුදලක් ආයතනෙට තියෙන්න බෑ. එතකොට තව දෙයක් තමයි නාගරික සංවර්ධනෙන් අහනවා, කට්ටිය දැන් මේ ෆ්ලැට්ස් ටික මේ කට්ටියට ලබලා දුන්නාම මේ ෆ්ලැට්ස් වල නඩත්තු කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒකටත් ඒ ඉදිරිපත් වෙච්ච කැබිනට් සංදේශයේ තියෙනවා සඳහන් කරලා, හැම නිවෙස් හිමියෙක්ගෙම රුපියල් 50,000ක මුදලක් අය කරගෙන ඒක අපි කියන සින්කින් ෆන්ඩ් එකක්, නැත්නම් නිදන්ගත අරමුදලකට තැම්පත් කරලා මේ තියෙන නිදන්ගත අරමුදල අපි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට ලබා දෙනවා මේ ෆ්ලැට්ස් ටික කරන්නේ.